இந்தனமில இலதமும் வரும் ஜனாதிபத்து மாட்ட அப்பையே முஸ்லிம் சிரித்தது. கோமது வெடிகளதின் பெட்ரோல் தாத்துனாய் டீசல் பிஸ்பாய் சூப்பர் டீசல் வெடின பூட்டி குதாகன சூப்பர்தும் கேல அரே ஏனா மே மோ தன்னது டீசல் மீல சூப்பர் டீசல் மீல வெடிபுர வெடிகளன மோ தன்னு செய்து ඔව් ඒකට නම් මම හරිය කැමති මම ඒකේ පෝස්ට් එක දිහා බලන්න ගල් ජනාධිපතිතුම සුපතලා මොකද අපේ බද බර වැඩි වෙන්නේ නැහැ රස්සාව නොකන ගොඩක් අයනේ පොඩි සල් ගහන්නේ කියන්නේ ප්‍රබුන් 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 කියන්නේ ජීවත් වෙන්නේ අපේ සල්ලි වලින් ඒක ප්‍රබුන් කියන්නේ ඉතින් ආමරාජපක්ෂ වගේ අය වාහන වලට ඩීසල් ගහ ගන්නකොට අපි එපැයි එකක් ගෙවන්න රටවට යන්න එපා පොඩි සිංහයා පොඩි සිංහයා දැන් රටවට යනවා අපව උන්ට තෙල ඇවිල්ලා තියෙන්නේ උන්ට චාන්ස් එකක් ඇවිල්ලා තියෙන්නේ දැන් chance එක ලැබෙන නිසා දැන් මම යනවා. chance එක ඇවිල්ලා කියලා පෙන්වනවා. chance එක ඇවිල්ලා කියලා පෙන්වන chance එකක් නැහැ. ජනතාව දැන් කබලේ ලිපර වැටලා තියෙන්නේ. දැන් මේ ඌටාබි රාජපක්ෂින් ගැත්ටි 0.5යි ආර්ථික වර්ධන වේගය තිබුණ ඍණ දැන් 0.5. ඒ තරම් රනි රාජපක්ෂින් ගැත්ටි කියලා වෙලා තියෙන්නේ. නමුත් මේක වෙලා තියෙන්නේ මේක ඇත්තටම මුන්ට රුපියලක් වැඩි කරපු එක හොඳයි. ඒ කියන්නේ සොච්චම් මුදලන්නේ. ඊට වඩා වැඩි කරොත් මේ තව තොරගම් කරන්න අපේ කරපු දෙය හොඳේ හොඳයි කියන්නේ මන්නම් ජනාධිපතිතුමා මම ජනාධිපතිතුමා කියලා කිව්වමද මන්ද ඇවිල්ලා කරපු දේවල් වලින් හොඳම ක්‍රියාව තමයි සුපර් ඩීසල් එක රුපියල කිහිපයක් වැඩි කරලා ඒක කාර්ගෙන එතකොට මම ඉලෙක්ට්‍රික් කාර් ගන්න පටින්නේ මට ඩීසල් පෙට්‍රල් බිල එහෙ යන විදිහ දැක්කම නෑ ඒ දවස්වල ගත්ත නිසා ගොඩ ගියා ඒකට මොටර්සයිකලයක් පදිනවා නිරුගා මොටර්සයිකලයක් පදින එක නෑ නැත්තුවා නැත්තුවා දැන් කාර්ගෙ නෙමෙයි අතින් කාර්ගෙ තියෙන ඉස්සරහ ඉතින් මේ ඒ නිසා ප්‍රශ්නයක් නෑ වාට ප්‍රශ්නයක් නෑ ඊටත් නෙමෙයි මේක මුන්ට කිසි ප්‍රශ්නයක් නැත්තේ මුන් රට යන්නෙත් නෑනේ දැන් ප්‍රබුණ එකකට රට යන්නේ නෑ රට යන්නේ මේ රට යන්නේ කවුද විශ්වවිද්‍යාල ආචාර්යවරු ආචාර්යවරු උද්දත් කට්ටි නෑනේ මුන් රට යන්නේ නෑනේ මුන්ට මුන්ගේ ළමයි කොහෙද ඉන්නේ ඒ වුණාට මම දැක්කා අනන්‍ය ශාද දාලා තියනවා මේ බුද්ධ ගලණේ කියලා එකක් වෙලා නෑ එහෙනම් මේ අපි ඉන්නේ කියලා ආයෙ ගාන ඒක වෙලෝ ඉන්නේ අන්න පුදිගත වෙලා නෑ කරන්නේ නැද්ද මේක කොපතාවක් කියන්නේ බුද්ධිමතුන් රට හැර යනවා කියන අපිත් යන්නේ ඒක නෑ ඔක්සිජන් ඕනේ නෑනේ මිනිහට ජීවත් වෙන්න ඒ වගේ මිනිහෙක් යන්න මම හොඳ හොඳ කතාවක් කියලා තියෙනවා ඉතින් ඒ වගේම ඇත්තටම මේගොල්ලන්ට දැන් මේගොල්ලෝ රට යනවා කියන්නේ දැන් මේගොල්ලෝ රට යනවා මේගොල්ලෝ ළමයි ළමයි මොකට රට යන්නේ ළමයි රට යන්නේ එයාලා දන්නව ලංකාවේ අධ්‍යාපනය කොයි විදිහකටද කරන්නේ පිටරට තමයි කියලා එයාලාගේ ළමයින්ට ඒ කියන්නේ කියන පුළුවන් කමනේ. ඒ කියන්නේ මෙහෙ රටේ දුප්පත් අම්මලා දාපලා ඇත්තටම අධ්‍යාපනය ගැන කතා කරමු හොඳයි ලාලා. ඊ මම මොකද අධ්‍යාපනය ගැන දන්නම කෙනෙක් කියලා මම මගේ දරුවෝ අධ්‍යාපනම දැන් අධ්‍යාපනය කියලා නිදහස් අධ්‍යාපනය කියලා දෙයක් නැහැ. ටියුෂන් යන්නේ නැත්නම් දරුවට අධ්‍යාපනය. පාසල් තුල විෂය පද්ධතියක් ඇවිල්ලා තියෙනවා. ඒක පාසලේ ගුරුවරයාට ඒ කියන කාල පරිච්ඡේදවල කරලා ඉවර කරනවා. ඒක නිසා දෙමව්පියෝ දරුවෝ ගුරුවරු වගේම මේ රටේ ඉන්න දැන් අපි කියනවානේ මේ පොදු ජනතාව කියලා ගන්න මේ වැඩිහිටි ජනතාවත් ඒ ප්‍රොසස් එක කරනවා. ඔව් ඒ වගේම ඔයා මම දැක්කා ඒක SP එකේ පෝස්ට් එකක් දාලා තිනු ඔයා ගමේ ගිහිල්ලා වැඩ කොටසක් කියලා තිනු පාසල් වලට. මේ පාසල් වල කරන්නේ ඇත්තටම මගේ ඥාති දෘෂ්ටික කියලා කරන වැඩක්. මමත් ඒක මුලික වෙලා කරනවා. අපි කරන්නේ මම නම් උදව් කරන්නේ අධ්‍යාපනය අගසිට. මොකද මමත් දුප්පත් පාසලක ඉගෙනගෙන මමත් උත්සාහයෙන් ඉගෙනගෙන ආපු ගනේ අධ්‍යාපනයේ වටිනාකම තියෙන නිසා තමයි එක්කිනේටව දුරපත් කරන්නකෝ අදලා ජීවත් වෙනකෝ. නැත්නම් හරියට පස්සේ යනවනේ මෙහා පස්සේ යනවනේ. කොහෙද ගිහිල්ලා ඒ පාසලට දුන්නේ කොයි පාසලට? මම ඉගෙන ගත්ත පාසලටයි මම සහෝදර පාසලට. උඹ පාසල ගැන මම ඉගෙන ගත්තේ කොස්කෝල හැංගල කඩේ. ඒකට තමයි වටුවක් දුන්නේ. පාසල උපකාර. ඉස්සර අපි හැම මාසෙම ගිහිල්ලා ළමයින්ට ශිෂ්‍යත්වයක් ලබා දෙනවා. රාජපක්ෂ මහත්මයාට දෙනවා. ඒ බලපිටියේ පාසල් වලට දෙනවා. මොකද මේ ඉස්සෙල්ලා අපි හිතාගත්ත අපේ ගම හදලා ඉන්නකම කියලා තමයි. නැති ගමහතර නිසලව මම දැක දුර පළාත් වල කියලා දුර පළාත් වල දෙනවා දුර පළාත් වල ඒවට ගිහින් කරන්නේ මම සුවෙච්චාවේ අද අපේ සංවිධානයක් විදියට ගිහිල්ලා වැඩ කරනවා බලපිට හදමු කියලා අපේ බලපිට ඉගෙනගෙන විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් වෙනවා ඒ ඉන්න පිරිසක් වෙලා තමයි වෙනවා මේ මේවා SP එකේ පුරුෂ එකේ සල්ලි එකතු කරලා කරන වැඩ නෙමෙයි ඒව නෙමෙයි අපි ඒව කර වැඩ කරන කෙනෙක් නෙමෙයි අර තමන්ගේ අතින් සල්ලි වලින් නෑදෑයන්ගේ හිතෝ තුන්ගෙන් තමයි මේ වැඩ කරන්නේ ඒ නිසා තමයි මේ ගත්ත කතාව නැත්තම් මේ ඉන්න කරදරයක් ඒක. ඒක මහා අපදාවක් නරක. ඒ වගේම ඉන්නේ ළමයි ඉන්නේ පිටරට අධ්‍යාපනය ලබන්නේ. උන්ට ප්‍රශ්න නැහැ. දැන් උන් කියන්න ඕනෙත් නැහැ. මොකද අපි කල්ලි වෙන මිනිස්සු ජීවත් වෙන්නේ බුද්ධ බුද්ධිමත් මිනිස්සුන් දෙන්නේ මේ රසිකයි කරලා ජීවත් වෙන්න බැරි කාලකන්නේ. අපිටාවක් අපිට අහලා තියෙන්නේ. ඊතර නෙමෙයි. මු වන්දනාව කියන්නේ ලංකාවේ නෙමෙයි. මු යන්නේ ඉන්දියාවේ.
ශොපින්නන්නේ දුබයි. මම හිතන්නේ ඒක නම් යාළගේ ආරක්ෂාව ගැන කියලා දන්නෙත් නෑ ළමයි. මොකද දැන් මම දන්නවා මග ගියෝ ආරක්ෂාවක් නැතුව රටේ මිනිස්සු හොඳින් ඉන්න දෙන්න තාත්තයක් නෑ දේශපාලකට. මම මේ ළඟදී වීඩියෝ එකක් දැක්කා විස්තර පළාතක වයසක මේ අත්ත කෙනෙක් කියනවා එන්න නම් එපා. අරණ සෙට් එක එහෙම කිව්වා. අරණ සෙට් එක එන්න නම් එපා. ආවොත් මම මොනා කරයිද කියලා දන්නේ අන්න අන්න මිනිස්සු මාවා මාරේ ඒ කතා දින මාවා මාරේ දාන්න නම් ඔයගොල්ලෝ එන්න එපා. මාව හිරගවල් වල යවන්න නම් ලෑස්ති වෙන්න එපා. ඔව් ඒ නිසා තමයි දැන් හැමෝම කියන්නේ දැන් ඔය මයිනා අපුටා උගේ පුතා තමයි පොඩි සිංහයා. සිංහයන්ට පාසල් කන්නේ නැහැ. නැහැ නේද? මයිනා කපුටා නම් ඌට පොඩි සිංහයා වෙන්න කොහොමද? ඔකේ මයිනා කපුටා වක් කරේ සතෙක් වෙන්න බෑ. කවන්නයි සාමි ශාන්ති අර දැන් උඩ දාගෙන යන්නේ. හැබැයි මේගොල්ලෝ දන්නේ නැහැ. අන්දියත් තිබ්බ තමයි වෙන්නේ මොකද කියලා. අන්දියත් තියයි කියලා විශ්වාස කරනවා. අන්දියත් තියයි කියන විශ්වාසය තියෙනකන් මේගොල්ලෝ තියයි කියන නිවි අක්ෂන්දක් ඉල්ලන්න ඕන. මම හිතනවා මේ මේ රට ජනතාවට අන්දිය බලාපොරොත්තු වෙනවා. ඒ චන්තිය කියන්න ඕන. ඉබේ නැතුවත් ඉතින් ව්‍යවස්ථාව කෙනෙක්ට පිටින් මිනිස්සුන්ට ව්‍යවස්ථාව උල්ලංඝනය කළා දැන් මේ. උල්ලංඝනය කළා කියන ඕනට වඩා පලාත් සභා නගර සභා පලාත් පාලන ඇතුළේ ටික ඔක්කොම නවත්තලා තියෙනවා. නවත්තලා තියෙන දැන් යන්නේ රටේ කිසිම මේ බලයක් නැති ජනාධිපති කෙනෙක් බල සඳවගෙන ඉන්නේ ඇත්තටම මර බලයක් නේ. ඔව්. උද්ඝෝෂණයක් කරොත් මර ප්‍රහාරයක්. දැන් නඩු දැන් තියෙනවද තව? අරගෙන නඩු තියෙනවා. එහෙම නඩු වලට බය ඒවත්. ඔව්. නරුම් පන්න බය ඒවත් අපි පාරට ගන්නවා. අපි දැසේ ජනතාව වෙනුවෙන්. හැබැයි අරගලයට හරියට අපහාස කරන මිනිස්සුන්ට කියනවා අරගලය නිසා මිනිස්සුන් ලැබිච්ච දේවල් ගොඩක් තියෙනවා. එකක් ජනමතයකින් කොහොමද මිනිස්සු ජන බලයකින් ජනමතයකින් ජනාධිපති කෙනෙක් කරනවා වගේම ජන බලයකින් පුළුවන් කෙනෙක්ව නිරපාරින්. ඒක තමයි අපි දුන්න හොඳම පණිවිඩය. ඔව් හොඳම පණිවිඩය කියන්නේ ඔය වැඩිම හිටියේ ගෝඨගමද මහිනගමද? මහිනගම. හරි සන්තෝෂයි. මහිනගම තමයි හිටියේ. මහිනගම ඉඳලා මහිනගම ආපු කට්ටියට මතක ඇති. උඹට මහිනගම බලන්න ආවනම් උඹලා ආයේ ගොඩක් ගෝඨගමන්නේ. මහිනගම ටිකක් සෙනග අඩුවෙන් හිටියේ නේ. මහිනගම. සෙනග අඩුවෙන් කියන්නේ මෙහෙමයි. මහින ගෝල් ෆේස් එකේ කම්පිට විච්ච කඳවුරු ප්‍රමාණය වැඩි. හිටපු සංවිධාන වැඩි. මහිනගම හිටියේ සංවිධානයක් නැති අය. ඒ කියන්නේ නිර්පාක්ෂ කියලා අපි ස්වේච්ඡාවෙන් ඇවිල්ලා ඇත්තම රටේ ප්‍රශ්න කතා කරන්න ඇවිල්ලා මෙන්න. අපි කිසිම සංවිධානයක්වත් කිසිම දේශපාලන කමිටියක්වත් නියෝජනය කරපොය නෙමෙයි. ඒ වෙලාවේදී හැබැයි අපට ඕන වුණා මක්කෝ නායකයෙක්ව බලයක්ව ගෙනල්ලා මේ රටේ හොඳ ස්ථාවරයකට එන්න. ඒ සඳහා අපි සටන් කරා මයිනගෝගම විදියට. ඇත්තටම අපි කරේ මිනිස් දැනුවත් කරගෙන තම මරදා ස්ටේෂන් එකෙන් නැගලා කෝච්චි එක මට නම් මේ ළඟදී ගයන්නන්නවට මල්ලි හම්බෙච්චලා ඔක මල්ලි ඔයා ඊළඟ ස්ටේෂන් එකෙන් බැලලා හැබැයි මම බහිනකොට පට්ටිකලක් පහු කරලා. මොකද මිනිස්සු අපේ දේශන වලට සවන් දෙනකොට අපට අමතකවම බහින තැන. මට ටිකක් තරම් තිබුණ කෝච්චි හිටපගෙන. මම ඊළඟ දවසේ ට්‍රේන් එකේ තමයි බදුල්ලට ගිහින් බදුල්ලෙන් නැගලා ආවේ. ඒ තරම් මිනිස්සු අමතනකොට මිනිස්සු අපට දක්වපු ප්‍රසාදයක් එක්ක කොහෙන්ද බහින කියන එකත් අපට කියලා ආවා. සමහරව බස් වල නැගලා කතා කරන්න කතා කරා. ඉතින් මේ දැඩ කැපවීමක් කළා තමයි ගෝඨාභය වල පැන්නේ. ඒ නිසා තමයි මේ ලංකා සහෝදරියෝ අද වීඩියෝ එකට ගත්තේ පොඩ්ඩක් කතා කරන්න ගොඩක් දවස් ඉඳි. දැක්කේ නැති නිසා මං හිතුවා හැංගිලා කියලා ඉන්නේ. හැංගිලා නෙවෙයි ඉන්නේ. අපි හැංගිලා. හැංගිලා හැංගිලා. අපි වැඩක් කරනවා අපි. දරුවගෙන් කතා කරනවා, දරුවගේ අධ්‍යාපනය ගැන වැඩ කරනවා. අපි ඉස්සරණ රැකියා ව්‍යාපාර කරගෙන යනවා. ඔය බෑනේ ඉතින් මේ දැන් කරන්නේ. ජීවත් වෙන්න එපා. අපි අනුන්ගේ ජීවත් වෙන අය නෙමෙයි. ඇත්තටම රටේ බදු මුදල් වලින් ජීවත් වෙන අය නෙමෙයි. අපි රටට බදු මුදල් දෙන්න එපා ඉතින්. දෙන්න අපි හම්බ කරන්නේ. ඔව්. හැබැයි වෙලා තියෙන්නේ හිමයි. දැන් බිස්නස් එක අඩුයිනේ. දැන් බදු මුදලුත් අපේක්ෂිත මුදල අඩුයි දැන්. ඉස්සර වගේ නෙමෙයි. රාජ්‍ය භාණ්ඩාගාරයට ලැබෙන මුදල අඩුයි. ඒ නිසා තමයි බංකොලොත්කම වැඩි වෙලා තියෙන්නේ. ඉස්සර මං කිව්වේ ගෝඨාභය ඉඳද්දී 10.5 ඉනේ තිබුණ ඍණ දැන් 11.5. මොකද වෙලා තියෙන්නේ? ඒකයි. දැන් මේ කියනවා උද්දමනේ අඩුයි කියලා. උද්දමනේ අඩුයි කියන්නේ මොකද මේ? උද්දමනේ අඩුයි කියන්නේ නිෂ්පාදන නැහැ. ක්‍රය ශක්තිය මිලදී ගැනීම නැහැ. ඒකයි මේ. අනේ විතරව දැන් චූන් එකේ පත්තරවල දානවා. උන්ගේ මාධ්‍ය දානවා. දැන් හොඳයි කියලා. උද්දමනේ අඩු කියන්නේ මම කියන ඉස්සර හැටියට ඒකම විතරක් නෙමෙයි. මොකද රටේ ණය ගෙවන්නේ. ණය ගෙවන්නේ නැතුව මේ ඩොලර් ප්‍රමාණය පිටරට ණය වාරිකයක් ගෙවන්න නැතුව තියාගන්නවා කියන්නේ ලොකු ඉතිරියක් මෙහෙ වෙනවා. ඒ වෙනවා කියන්නේ අපට ඊළඟ කාලෙදී මම හිතන්නේ දැන් හැමෝම හිතාගෙන ඉන්නේ ජනතා විමුක්ති පෙරමුණ බලය කියනවා කියලා. හැබැයි මේ බලයට ආවත් මම මිනිස්සුන්ට කියනවා මේ බලය හඳවගන්නේ ඒගොල්ලෝ ලොකු මේකක් තරන්නේ. මොකද එයාලා ගන්නේ කිස් භණ්ඩාගාරයකුයි මේ බංකොලොත් වෙච්ච රටකුයි ඊළඟට ණය ගෙවන්න තියෙන. ණය කොයි තරම් ප්‍රමාණයක්ද කියලා මේ ගත්ත සැබෑ ණය පේන ණයට වඩා අපි දන්නවා ඇතුළේ ණය ප්‍රමාණයක් තියෙනවා. ඒක ජනතා විමුක්ති පෙරමුණ ගන්නකොට මේ වගේ හොරකම් කරන්නේ නැන්නේ දැනුත් මේ මුංගේ කෙටි කාලින චූන් එකට ඡන්දයක් තියයි කියලා හොරකම් කරනවානේ. දැන් වේත්වලුනුත්
උච්චර අපිට දානවද? ඒ නිසා මේක හොරකම නැවතුනොත් මිනිස්සුන්ට කැපවීම ගත්ත පුළුවන්. ඉතින් මේ ඒක එලා නැහැනේ දැන් මිනිස්සු ස්වේච්ඡායෙන් වැඩ කරන්න කැමති. පිටරට මිනිස්සු සල්ලි වන්න නැත්තේ මුන් හොරකම් කරන නිසා ඒවා නු. නමුත් විශාල සංඛ්‍යාවක් ඉන්නවා විදේශ රටවල් වල ජනතා විප්‍රමුණ, ඒ කියන්නේ යාත්‍ත්‍ය ධනබල වේගයේ ඵලයක් ගත්තොත් ආණ්ඩුවක් ගත්තොත් ඒගොල්ලෝ ලැබුණා. ඩොලර් 500 ගෙවුවා නම් මෙරට ආපහු නගා සිටුවන්න පුළුවන්. එතකොට ආයි නිෂ්පාදන ආර්ථිකය හදන්න පුළුවන්. නිෂ්පාදන ආර්ථිකය නෑ තමන්ගේ එන්ජයන්ට බඩු ගෙවන්න දෙනවා. බඩු ගෙන්නන්න දෙන, ඒ කියන්නේ නිෂ්පාදන ආර්ථිකය කඩා දබපු රටක් තමයි මේ ඉතුරු වෙලා තියෙන්නේ. දැන් ඉතින් මේ රනිල්ගේ ක්‍රිටිකාලෙන්නේ චූන් එක මිනිස්සු හිතනවා ලත දැවට්ට නම්මේ සීත සුලං රැලි අහෝස පයිකිවාලු අහෝස පයිකිවාලු කියන අර මිනිහ කන්දක් පිට පාට වැටෙනකොට මිනිහා අර සීතල හුරකට සැපයිනේ. ඒ සැපයි කියකේ ඉන්නවා මේගොල්ලෝ. සැපයි කියකේ ඉන්නවා මේගොල්ලෝ. ඒ නිසා තමයි කියන්නේ. ඔයාලට නැද්ද මේ පිළිබඳ ගීතයක්? ඒ කියන්නේ ගීතනේ සමලියක් කියන්නේ මේ කට්ටේ මිනිස්සුන් දන්න දෙයක්. මේගොල්ලෝ ඩොලර් නැති වෙනකොට අනෙන් ගහපු වැදගත් තමයි පර්මිට් එකක් දෙනවා කියලා, වාහන පර්මිට් එකක් දෙනවා කියලා. අතට මිනිස්සු හම්බ කරන ටික ගෙන්න ගන්නවා මෙහි බැංකුවලට. ඒ ගෙන්නන එකෙන් තමයි මේ තව දැන් කටේ මිනිස්සු බලන මේ මොකක්ද මේ වෙන වෙනස? වෙනසක් කිසිම වෙලා නැහැ. තියෙන්නේ බොරු උපායන් විතරයි. ඒ කිසිම උපායකින් කටට ලැබිච්ච දෙයක් නැහැ. අපිට බලන්න පුළුවන් දේශපාලනයේ කවුරු බලය ගත්තා, කොමන බලය ගත්තා මේ නව වාරිකත් සමග එනකොට ගුවන් දේව එනකොට අපිට මීට වඩා දුක් පාලයක් එනවා. අපි අවුරුදු දෙකක සැලසුමකට නොගියොත් අපි මනස ජනතාවට කියනවා තමන්ගේ සැලසුම තමන් හදාගන්න. රජයෙන් වත් කාගෙන් වත් බලාපොරොත්තු වෙනා පුළුවන් නම් ගෙදර වවන්න. වන්න ඉතිරි කන්න දැන් කාමීල මේ දීලා තියෙන ප්‍රාතල එක විඳින්න එපා. මේ අවුරුදු දෙකක් ඉස්සරහට අපිට විඳින්න වෙන කාලය ගැන හිතලා දැන්ම සැලසුම් හදාගන්න. ඔව්, හැබැයි ඡන්දි දීපනම් මෙලහට බලාපාර දීපනම් බලය අල්ලලා නව ආකාරයකට බලන ගවේෂණාත්මක බැල්මක් ඇවිල්ලා මේ ප්‍රශ්න මතුවේ නැහැ කියන එක අපිට හිතන්න පුළුවන්. මේ ඡන්දි කියන්නේ නැත්නම් බය පිටින එක. හැබැයි ඡන්දි කියනවා නම් අනිවාර්යෙන් මිනිස්සු ඉල්ලන දේ ලබා දෙන්න අපි හොඳේ සිදුනකව විපක්ෂය තුළ ඉන සියලු පක්ෂයන්ගෙන් තියෙනවා. විපක්ෂය. ජාතික ජනබල වේගය. ජාතික ජනබල වේගය පොදු විපක්ෂය තුළ ඉන පක්ෂද? ආ, ඒකටත් වෙනුවෙන් පෙනී සිටිනවා. අනිවාර්යයෙන්. ආ, right. එනයි යාලුවා. අපතන